සුබ සන්ධ්‍යාවක්. ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම දිනෝෂි තීරසිංහ. අදත් ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ගෝඨාභයගේ ලියකියවිලි ගැන පැහැදිලි කිරීමක්. පොලිසිය සාමකාමී මැතිවරණයකට සූදානම්. පොලිස් මූලස්ථානයේ විශේෂිත වූ දිසාන කිහිපයක් බාරව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙක් ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ රාජකාරී සඳහා යෙදවීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණා. ගෝඨාභයගේ ඇමරිකා පුරවැසි භාවය පිළිබඳ යලිත් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන පෙත්සමක්. පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කර පොදු ජනතාවට සෙත සලසන බව සජිත් කියයි. සජින් වාස්ගේ හෙළිදරව්ව. මේ රටේ ජනතාව විශාල අවදානමකින් ප්‍රවැසි භාවය ඉවත් කරගත් බවට සඳහන් ලියකියවිලි තමාට පෙන්වූ බව ප්‍රකාශ කරන පුද්ගලින් ඒවා මාධ්‍යයට ප්‍රසිද්ධ නොකිරීම ගැටලු සහගත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. අද රාත්‍රී 12න් පස්සේ ප්‍රචාර කටයුතු රැස්වීම තහනම්. එහෙනම් අපි අතරේ තියෙන නිහඬ කාල සීමාව කියන අපි නිකුත් කරපු ගැසට් නිවේදනයේ මාධ්‍ය උපමාන අද රාත්‍රී 12 ඉඳලා බලපවත්වනවා. අපි ඉතාම සතුටු වෙන එකක් තියෙනවා බෑ ජනතාවට දේශපාලකන. හොඳ හොඳයි කියන්නේ බෑ. නියපොත්තක් කැපුවා යලවත් කම්ප්ලේන් එකක් නැහැ. වයලන්ස් කියලා තියෙන බැන තරජනය කිරීම. නොදුන්නොත් බලාගමු. ඒ වැරෙන්න වයලන්ස් කියලා මොනවා කරන්නේ මොනවත් වයලන්ස් නැද්ද කියලා අහන තත්ත්වෙට පත් වුණා. ඉතින් ඒ තත්ත්වෙට වැදුණා ඒ ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ රටේ මහ ජනතාවට. ඇත්තටම අපි කනගාටු වෙනවා ඒ යම් කිසි කෙනෙක් පුරවැසිභාවය ගැන චැලෙන්ජ් කරාම මේක අපට ගෙනල්ලා පෙන්නලා දිනවා අපි ඔතෙන්ටික් ඒක හරි කියලා අපි ඒකට ඇදගත්තට. ඉතින් ඒක තියෙනවා නම් ඒක පෙන්නුවා නම් ඉවරයිනේ. අපිට පෙන්නුවයි අපෙන් එන්ඩෝස් කරගත්තයි කියලා කියන්නේ මක්කටයි. අපි කිසි එන්ඩෝස්මන්ට්ක් කාටවත් දීලා නැහැ. විදේශගතද නැද්ද කියලා පේනවනේ. ඇයි ඉතින් එයාගේ නම නොමිනේෂන් එකට එන්නේ පොලිටිකල් පාටි එකක ලේකම්වා. අරහ. එහෙම නැත්නම් එයා පාර්ලිමේන්ටේරියන් කෙනෙක් වෙන්න ඕනේ හිටව. පොලිටිකල් පාටිස් වල සෙක්‍රටරිස්ලා කියන්නේ පිළිගත් දේශපාලන පක්ෂයක්. එයා වගකීමෙන් යුතුව එයා යෝජනා කරන්න ඕනේ නුත්සුසුකම් වලට යටත් නොවෙච්ච කෙනෙක්. ඒකෙන් අපි සෑහීමකටපත් වෙනවා. විදේශිකයෙක්ද එයා සුසුකම් තිනවා. පුරවැසියෙක්ද නැද්ද කියලා අනිත් එක අනිත් පැත්තට අරන් බලමු. තව අපේක්ෂකව 34ක් හිටියා 6 දක්වනා හිටියේ 20යි. තව 15ක් ඉන්නවනේ. ඒ 15 කැන්ඩිඩේට්ලා 15යි නොමිනේෂන් සයින් කරපු 15යි 30ක් ඉන්නවනේ. ඒගොල්ලන්ට ඔබ්ජෙක්ෂන් දාන්න පුළුවන්. ඉතින් අපිට මොකද? අපි අලි සබ්රි මහත්තයාගේ දාපු එකේ කිසි ගැටලුවක් නැහැ අපට. අපි ගාව තියෙන එක අපි දාලා තින්නේ. ඒක පරස්පරයක් නම් එතුමා බොරු කරලා දිනවා නම් ඒක එතුමාගේට විරුද්ධව ඒගොල්ලෝ කර අපට අදාළ නැහැ. අපි අලි සබ්රි මහත්තයාගේම හොයන්නම යන්නේ නැහැ. අධිකරණය අපට උඩින්. අධිකරණයට උඩින් ජනතාව. ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියේම අවසන් වෙනවා. එම නීති කඩ කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන ප්‍රචාරයන් පිළිබඳවද විමර්ශනය කෙරෙන බවයි පොලිස් මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා ප්‍රකාශ කළේ. මේ තහනම අද මධ්‍යම රාත්‍රී 12 සිට ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරලා සතියක් ගත වෙනතුරු මේ තහනම බල පැවැත්වෙනවා. මේ කාලය තුලදී ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු තහනම් වෙනවා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා මේ නීතියට අනුව කටක්‍රියා කරලා අපිට සහාය ලබා දෙන්න කියලා අපි මේ පක්ෂ නියෝජිතයින්ගෙන් සහ ආධාරකරුවන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මේ නෛතික ප්‍රතිපාදනවලට පටහැනිව ක්‍රියා කරොත් අපිට සිදු වෙනවා අපි දැඩිවම නීතිය ක්‍රියාත්මක කරනවා කියලා සඳහන් කරන්න අවශ්‍යයි. මාධ්‍යකරුනි අද දිනේදී විශ්වාස මුද්‍ර මාධ්‍ය වල පාලනය කරවත් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පාලනයක් නොවන නිසා අද යම් කරකටක් පෙදෙන සමාජ මාධ්‍ය අවහිර කරනවා කියලා. සහ සමාජ මාධ්‍ය තුල යම් ක්ෂේත්‍රාකාරයක ප්‍රචාරයක් සිදු වුණොත් මොකක්ද නීතිමය තත්ත්වය? ඔව් සමාජ මාධ්‍ය ජාලාවලටත් මේ අදාළයි.
අපි කොහොමත් මැතිවරණ කොමිෂන් සභාවේ වගේම අපි පොලිස් මූලස්ථානයේනොත් සමාජ මාධ්‍ය ජාලා සිදු කරන බරපතල තත්ත්වයන් පිළිබඳව අපි නිරීක්ෂණය කරනවා එවැනි බරපතල තත්ත්වයක් වාර්තා වුණොත් අපි ඒ ගැන විමර්ශන කිරීමට පසුබට වෙන්නේ නැහැ පොලිස් මූලස්ථානයේ විශේෂිත වූ දිසාන කිහිපයක් බාරව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් නම දෙනෙක් ජනාධිපතිවරණය වෙනුවෙන් විශේෂ රාජකාරී සඳහා යෙදවීමට ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණා ඒ අනුව මේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් නම දෙනා හෙට 14 සිට දිස්ත්‍රික්ක 9කට ජනාධිපතිවරණ රාජකාරී කටයුතු සඳහා හෙට සිට යොදවනවා මේ වන විට වාර්තා වෙලා තියෙන සමස්ත පැමිණිලි සංඛ්‍යාව 99ක් වෙනවා අව ඊට අමතරව ජනාධිපතිවරණයේ නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන වෙත සිද්ධීන් 108ක් වාර්තා වෙලා තිබෙනවා මේ අද දින වන විට අත්අඩංගුවට අරන් තිබෙන සැකකරුවන්ගේ ගණන 79ක් වෙනවා 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනෙන් ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම දිවයිනට පැමිණ සිටිනවා ජාත්‍යන්තර මැතිවරණ කටයුතු අධ්‍යයන කණ්ඩායමක්ද ඔවුන්ට සම්බන්ධව සිටිනවා ඉන්දියාව ඉන්දුනීසියාව දකුණු අප්‍රිකාව සහ මාලදිවයින නියෝජනය කරමින් සමාජිකයන් ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමට එක්ව සිටිනවා ඊයේ දිනට පැමිණි ඔවුන් අද දිනේදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ මැතිවරණ කටයුතු වලට අදාළ නිලධාරින්ද හමු වුණා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මෙලෙස අදහස් පළ කළා Generally, we are to observe that the election laws are impartially observed, how the complaints mechanism work, the role of the media, if the media is complying with the rules and regulations regarding elections, and to see that the Election Commission of Sri Lanka maintains the international standards for democratic elections and that the elections, in fact, reflect the will of the people. And thereafter, we will present our recommendations in a report to the Election Commission of Sri Lanka to help the Election Commission further enhance its ability to run free and fair elections without fear or favour. මේ අතර දිවෙනට පැමිණ සිටින යුරෝපා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම තම නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් අද විසිර ගියා. යුරෝපා සංගම් සමාජික රටවල නිරීක්ෂකයන් 30 දෙනෙකු මෙම කණ්ඩායමට අයත්. ඔවුන් දිවෙනේ පළාත් 9ේදීම නිරීක්ෂණ කටයුතු වලට එක් වනු ඇත. අද කොළඹදී පැවතු මාධ්‍ය හමුවකදී කණ්ඩායමේ ප්‍රධාන නිරීක්ෂක මාර්සා මාටියස් මහත්මිය නිරීක්ෂණ කටයුතු සිදු කරන ආකාරය පිළිබඳව මාධ්‍ය වෙත මෙලෙස කරුණු පැහැදිලි කළා. මෙවර මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙල සාමකාමී බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා පවසනවා. මේ අතර ඡන්දය ප්‍රකාශ කරන දිනේ උදැසනම ඡන්ද මධ්‍යස්ථානයේ වෙත ගොස් තම ඡන්දය භාවිත කරන ලෙසයි පැප්‍රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අද වන විට පැමිණිලි දහස් ගණනක් අපිට ලැබී තිබෙනවා නමුත් අපි තහවුරු කරගෙන තිබෙන්නේ 743ක් පමණයි ඊටාත්ම සාමකාමී මැතිවරණ වටපිටාවක් පැවැත්වෙමින් පවතිනවා අද මධ්‍යම රාත්‍රී 12න් ඇරඹෙනම නිහඬ කාල සීමාව බොහෝ දුරට මුහුණු පොත් සංග්‍රාමයක් බවට පත්විය හැකි අන්තර්ජාලය ප්‍රමුඛව මුහුණු පොත පාලනය කිරීම සඳහා කිසිදු නීතියක් නැහැ අපගේ නීති සම්පාදකයන් නින්දෙන් ඇහැරුණාසේ පිබිදුනාසේ හදිස්සියේ දැන් කෑ ගහනවා අපි මේක පාලනය කළ යුතුයි කියා ස්වාමින් වහන්සේලා සූක්ෂම ආකාරයට හා සටකපට ආකාරයට තමන්ගේ විහාරස්ථාන යොදා ගන්නේ නම් මැතිවරණ ප්‍රචාරයට මේ තමයි වර්තමාන ශ්‍රී ලාංකීය මැතිවරණ තත්ත්වයේ තුල පවතිනා වූ බරපතලම ගැටලුව බවට පත් වී තිබෙන්නේ අදවන විට සුවිශේෂී තත්වයන් දෙකක් නිර්මාණය වෙමින් පවතිනවා එකක් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 6කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනට අත්අඩංගුවට අරන් තිබෙනවා කොද ඔවුන් මැතිවරණ නීති උල්ලංඝනයට දායක වෙමින් පවතිනවා දෙවෙනි කාරණය තමයි කාන්තාවන්ට හිරිහැර කිරීම අදවන විට කාන්තාවන් 6 දෙනෙක් පමණ රෝහල් ගතව තිබුණා විවිධ ප්‍රදේශයන්වල ඔවුන්ට පහර දීම් ඇති වෙලා තිබෙනවා මේ තමයි පූර්ව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තුළ දුටුවදේ මැතිවරණ දිනේදී අපි 2000කට ආසන්න මැතිවරණ නිරීක්ෂකයන් ප්‍රමාණයක් ඡන්ද මධ්‍යස්ථාන කරා යොමු කරනු ලබනවා වාහන ජංගම නිරීක්ෂණ රථ 210ක් පමණ ප්‍රත්‍යන්ත ප්‍රදේශ කරා යොමු කරනවා ඊට අමතරව ආබාධ සහිත පුද්ගලයන් 100ක් ඔවුන්ට අත්දැකීම් ලබා ගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථානවල දින නිරීක්ෂකයන් සහ ජංගම නිරීක්ෂකයන් වශයෙන් යෙදවීමට නියමිතයි ඊටත් අමතරව අපි මේ මොහොතේම යම් සිදුවීමක් සිදු වුණොත් අන්තර්ජාලය විශේෂයෙන්ම ට්විටර් හා Facebook පාවිච්චි කරමින් ඒ පිළිබඳව අපි දැනුම් දීමට ක්‍රියා කරනු ලබනවා ඡන්ද දායකයාට මතක් කරන්නට කැමති ඔබ 16 වෙනිදා උදෑසනම ඡන්ද පොලට යන්න මොකද මේවන ඡන්ද පත්‍රිකාව විශාල ඡන්ද පත්‍රිකාවක් යම් ආකාරයකට දිගු පොලිම් ඇතිවීමේ හැකියාවක් තිබෙනවා ඡන්ද දායකෙක් සැලකිතු කාලයක් ගත කරන්න ඉඩකඩ තිබෙනවා ඡන්දේ පාවිච්චි කරන්න ඒ නිසා ඔබ අන්තිම මොහොත දක්වා රැඳී සිටියොත් ඔබට යම් විදිහකට ඡන්ද පාවිච්චි කිරීමේ ඉඩකඩ හිමි වෙන
වෙන්නට පුළුවන්. ඔබ අනිවාර්යයෙන්ම ඔබේ අනන්‍යතාවය තහවුරු කිරීමේ ලේඛනයක් රැගෙන ආයුතු වෙනවා. ඒ සඳහා මැතිවරණ කොමිසම ජාතික හැඳුනුම්කත, වැඩිහිටි හැඳුනුම්පත, භික්ෂුව හැඳුනුම්පත, ඒ වගේම වළංගු විදේශ ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍රය නිල ලේඛන හැටියට පිළිඅරගෙන තිබෙනවා. ඒ කිසිවක් නැත්නම් తాවකාලික හැඳුනුම්පත ඔබට රැගෙන යාමේ හැකියාව තිබෙනවා. ග්‍රාමීලධාරිවරයා හරහා ලබාගත. මේ ලේඛන වලින් කිසිවක් ඔබ අනිවාර්යෙන් රැගෙන ආයුතුමයි. ඡන්දය පාවිච්චි කරන්නට ඔබට පෝල් කාඩ් පත්‍රය මේ වෙනකොට ලැබිලා නොතිබුණත් ඒක බරපතල ගැටලුවක් නෙමෙයි. ඔබට අවශ්‍ය නම් ඉදිරි දින දෙක තුල මේ පිළිබඳව තැපැල් කාර්යාලයේ විමසන්න පුළුවන්. නමුත් ඒ ඔබට ලැබුණත් නොලැබුණත් ඔබේ නම 2018 චන්දනාමලයේ තිබෙනවා නම් ඔබේ අනන්‍යතාවය ඔබට තහවුරු කරන්න පුළුවන්කම තිබෙනවා නම් ඒ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. පෞද්ගල පුනරුද අරමුදල යටතේ විහාරස්ථාන සඳහා මූල්‍යාධාර පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක බෞද්ධ පුනරුද අරමුදල යටතේ විහාරස්ථාන 11ක් සඳහා මූල්‍යාධාර පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. මෙම අරමුදල 2016 වසරේ ආරම්භ කෙරුණේ ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුවයි. ශ්‍රී ලංකාවේ දුරබැහැර ප්‍රදේශවල අඩු පහසුකම් සහිත විහාරස්ථානවල සංවර්ධනය වෙනුවෙන් මෙම මූල්‍යාධාර පිරිනැමෙනවා. ඉඩම් පිළිබඳ ගැටලු ඇති විහාරස්ථාන සඳහා පූජා ඔප්පු පිරිනැමමින් එම ගැටලු විසඳීමටද ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා. දෙදහස් පහළව ආණ්ඩුව පත්වීමෙන් පසු කිසිදු උද්ඝෝෂණයකට හෝ උපවාසයකට බලපෑම් කළේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනතා මතවාදයට රජයේ සෑම අවස්ථාවකදීම ගරු කළ බවයි ගාල්ලේ පැවති ජන හමුවේදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අපි අවුරුදු 5ක් පාලනය කළා. පෙළපාලි 3000ක් තිබුණා. උපවාසය තිබුණා. එක්කෙනෙක්වත් වෙඩි කාලා මැරුණේ නැහැ. එක්කෙනෙක්වත් උපවාසයෙන් මැරුණේ නැහැ. ඒක වාර්තාවක්. ඒක වාර්තාවක්. ඇවිල්ලා අරලියාගහ මන්දිරේ වට කරගන්නවා. ඊට පස්සේ ජනාධිපති කාර්යාලය වට කරගන්නවා. ලිප්ටන් වටලොම් වට කරගන්නවා. ඒත් මේ 3000 තිබිලා ජනවාරි 8 වෙනිදා ඉඳන් අද වෙනකන් එක්කෙනෙක්ටවත් වෙඩි වැදිලා පෙළපාලි යන ගමන් වෙඩි වැදිලා මැරුණේ නැහැ කියලා අපි කියන්න කැමතියි. පවතින දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කරමින් පොදු ජනතාවට සෙත සලසන නව යුගය උදා කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ලබන 16 වනදා ජයග්‍රහණය ලබන්නේ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ රටේ සමස්ත පොදු ජනතාව බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මොනරාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එකර මොනකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිසිය දහසින් හදවත් බැඳුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා එක්ම ඉදිරියට යන මඟ හැදුනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.පී. ප්‍රේමසිරි මහතා ඇතුළු මොනරාගල හා බඩල්කුඹුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනතා නියෝජිතයන් රැසක්ද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මෙම ජන හමුවට එක් වුණා. ප්‍රතිවාදී අපේක්ෂකයාට විවාදයකට ආරාධනා කළද අවසන් දිනය වන අද දිනය වන විටත් ඔහුගෙන් පිළිතුරක් නොලැබුණු බවද මෙම ජන හමුවේදී සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. අපේ ප්‍රතිවාදීන් අහනවා සජිත් ළඟ තියෙන පොරොන්දු දේශපාලනයලු කොහෙන්ද ඔය පොරොන්දු ඉෂ්ට කරන්න සල්ලි කියලා අහනවා. මම කියන්න කැමති තමුන්නාන්සලට ඔය මගෙන් සල්ලි කොහෙන්ද කියලා ප්‍රශ්න කරන ඇත්තොන්ට මම අහන්න කැමති නෙළුම් කුළුණ ඉදි කරන්නට කොහෙන්ද සල්ලි ගත්තේ? නෙළුම් පොකුණ හදන්න කොහෙන්ද සල්ලි ගත්තේ? නෙළුම් කුළුණ හදන එකද හොඳ? නෙළුම් පොකුණ හදන එකද හොඳ? පාසල් දූ දරුවන් 44 ලක්ෂයකට නිල ඇඳුම් කට්ටල දෙකයි දිවා ආහාරයයි සපත්තු කුට්ටමයි ලබා දෙන එකද හොඳ? පොහට්ටුව පොට වරද්ද ගත්තා. යාපනයේ හදලා තියෙන ජනාධිපති මන්දිරයක් මුහුදේ මට්ටමට ස්විමින් පූල් එකකුත් හදලා ඕවා හදන්න සල්ලි තියෙනවා නම් පෝරණ මිල දෙන්න සල්ලි නැද්ද? මම එකක් තමුන්නාන්සලට කියන්න කැමතියි. රජයක් තුල ක්‍රියාත්මක වෙන ආයතනවල ක්‍රියාත්මක වෙන හැම නාස්තිකාර තඹ සතයක්ම එකට එකතු කරලා මේ සියලුම සහන ටික රටේම පාසල් දූ දරුවන්ටයි රටේම ගොවි ජනතාවටයි අපි ලබා දෙනවා. ඒක ගැන කිසිම සැකයක් හිතේ තියාගන්න එපා. මුදල් ඕන තරම් තියෙනවා. අපේ අලුත් ආණ්ඩුව ජනාධිපතිවරයාගේ ඉඳලා පහළ දක්වා වාහන පාමිට් දෙන්නේ නැත.
ඒවෙන් ඉතුරු වෙන සල්ලි ටික ඔක්කොම අපේ මාතෘභූමියේ සංවර්ධනයට යොදවනවා සිදු නමකින් මිනිසුන් අතරේ නිදහස් යුගයක සැනසුම පැතිරේ මගේ රට ආයේ අවදි වුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක වඳුරු සෙනවිරත්න උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මදුසංක කුරුප්පු ආරච්චි සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනතා නියෝජිතයින් විශාල පිරිසක් සදි ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට එක් වුණා මමත් මිත්තවරුනි අධිවේගීව වැඩ කරන පුද්ගලෙක් ඒ නිසා තමුන්නාන්සලාට කියන්න කැමතියි 16 වෙනිදාට අධිවේගීව සංවර්ධනය කරන ජනාධිපතිව පත් කරනකොට අනිවාර්යෙන්ම නුවර අධිවේගයත් අධිවේගීව අවසන් කරනවා මේ රටේ ආහාර නිෂ්පාදනයේ ඉහළටම අපි ගන්නවා ජාතික නිෂ්පාදනයත් අපි ඉහළටම ගන්නවා වී වගාවට පමණක් නොවේ තේ පොල් රබර් වගාවට සුළු අපනයන භෝග වගාවට එළවලු පළතුරු භෝග වගාවට ගොඩ භෝග වගාවට නොමිලේ පොහොර ලබා දෙන යුගය 16 වෙනිදාන් පස්සේ අපි ආරම්භ කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි අපේ රටේ විවිධ මූල්‍ය ආයතන නිසා අසහනයට පත් වෙච්ච තැන්පත් කරුවන් ලක්ෂ ගණනින් ඉන්නවා සාමාන්‍යයෙන් ලැබෙන උත්තරේ තමයි මේ මූල්‍ය ආයතන ලියාපදිංචි නොවුණු නිසා රජයට වගකීමක් නැtei කියන ඒ උත්තරේ තමයි නමුත් මිත්‍රවරුනි ආණ්ඩුවකට එක එක දේවල් කියලා අත හොදගෙන ප්‍රශ්න වලින් පැන යන්නට බෑ අදුම ගානේ රජයට පුළුවන්කමක් තියෙන්නට ඕන මේ මූල්‍ය ආයතන වල මේ තැන්පත් කරුවන් පිටරට පුරවැසියන් නෙමෙයි ඇමරිකාවේ පුරවැසියන් නෙමෙයි අපේ රටේ පුරවැසියන් ඒ නිසා අලුත් ආයෝජකව සම්බන්ධ කරලා විදේශීය ආයෝජකව සම්බන්ධ කරලා මේ කඩා වැටුණු මූල්‍ය ආයතන ගොඩ ගන්නට අපි අපකප වෙන්නට ඕන විශේෂයෙන්ම ගිලන් මෙච්ච අපේ භික්ෂුන් වහන්සේලා අපේ ස්වාමින්වන් වහන්සේලාට අපකප කිරීමේ භික්ෂු ගිලන් මැදිස්ථාන ආරම්භ කරන්නට අපි බලාපොරොත්තු වෙනවා සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවන් වන අපේ ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නය ගිලන්නුණු හැම අවස්ථාවකදීම අසරණ භාවයට පත්වුණු හැම අවස්ථාවකදීම ඒ නොමිලේ ප්‍රතිකාර දීමේ භික්ෂු ගිලන් මැදිස්ථාන අපි රට පුරාවටම ආරම්භ කරනවායි කියන එක මම ඔබතුමන්ලට කියන්න කැමතියි සදා හරිත මිනිසත් කම වපුරා දූවිලි පොළොවේ ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා එක්ව ඉදිරියට යන මඟ හැදුනා එක්ව ඉදිරියට යන මඟ හැදුනා මම කැටි වලාකුළු වල නෙමෙයි ඉන්නේ මම කෙනි බලාකුළු වල නෙමෙයි ඉන්නේ ඒ වගේම මිත්‍රවරුනි මම ඇමරිකාවෙන් ආනයනය කරපු භාණ්ඩයක් නෙවෙයි මම ඔරිජිනල්ම ශ්‍රී ලංකන් ඒ කෙසේ වෙතත් මං තමුන්නාසලාට කියන්න කැමතියි ඔය පුරවැසි භාවය අර භාවය මේ භාවය මට නම් වැඩක් නැහැ ඒ මොකද 16 වෙනිදාට අපි වාර්තාගත ජයග්‍රහණයක් මුළු රටෙන්ම ගන්නවා ඒ නිසා මම කියනවා පුරවැසි භාවය ගැන කතා කරලා මේ රේස් එකෙන් කවුරුත් පිටට යන්නට ඕනේ නැහැ අනිවාර්යයෙන්ම රැඳී සිටින්න තව දින කීපයයි මේ දින කීපය ඇතුළත අනිවාර්යෙන්ම මේ රටේ ජනතාව පොදු ජන ජනාධිපතිවරයා හැටියට රණසිංහ ප්‍රේමදාසගේ පුතාව පත් කරනවා කියන එක මම ආඩම්බරෙන් මේ අවස්ථාවේ කියනවා මෞබිම තුල කිසිඳු ආකාරයේ ත්‍රස්තවාදයකට හිස එසවීමට කිසිසේත් ඉඩ තබන්නේ නැති බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. බියෙන් සැකෙන්තරව නිදහසේ ජීවත් වීමේ පරිසරය නිර්මාණය කිරීමට තමන්ට හැකි බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් තිස්සමාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී පැවැත්ුණා. ඒ සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. විශ්වය පුරා විහිදී ගියා පොදුජන ජයරාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තු වමේ උතුම් සොයුර ඇසූරේ කුණදම් පිරු අභිමන්දරු ගෝඨාභය නාමේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ මහජන නියුජිතන් රසක්ද ජනරැලිය ඇමතුවා
වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ මඩ ප්‍රචාරවලට නොසැලී සුරක්ෂිත රටක් නිර්මාණය කිරීමේ අභියෝගයට තමන් සාර්ථකව මුහුණ දෙන බවයි අපේ රාජ්‍යයක් තුල ප්‍රථම කාර්යභාරය වන්නේ රට තුල පූර්ණ ආරක්ෂාව තහවුරු කරන්නයි මේ භූමිය මත කිසිම ත්‍රස්තවාදයකට මම ඉඩ තියන්නේ නැtei කියන එක තමුන් ආන්සලාට තහවුරු කරනවා මේ රටේ විභාග කේන්ද්‍ර කරගෙන නැති ශිෂ්‍යයන් කේන්ද්‍ර කරගත් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් අපි විශාල ආයෝජනයක් කරනවා ගොවි ජනතාව නගා සිටවන්නට මේ රටේ ආහාර ස්වයංපෝෂිත කරන්නට අවශ්‍ය ආයෝජන අපි කරනවා විශේෂයෙන්ම මේ රටේ ඉන්න දූ දරුවන්ගේ රැකියා ප්‍රශ්නය විසඳීම සඳහා අපි සෑම ශ්‍රේෂ්ඨකම ආර්ථිකය දියුණු කිරීම හරහා විශාල රැකියා උත්පාදනය කිරීමට අපි කටයුතු කරනවා ප්‍රායෝගික වැඩපිළිවෙලක් අපි තමුන් ආංශේලාට ඉදිරිපත් කරලා තිබෙනවා අපි දන්නවා මේ වෙනකොට අපේ ජයග්‍රහණය විශ්වාසයි එනිසා මම තමුන් ආංශේලාගෙන් ඉල්ලා සිටිනවා අපි ජයග්‍රහණය භුක්ති විඳිනකොට ගෞරවණීය ලෙස ඒ ජයග්‍රහණය භුක්ති විඳින්නට කියලා අපි මෙතෙක් අපේ මැතිවරණ ව්‍යාපාර ආදර්ශමත් ව්‍යාපාරයක් හැටියට අරගෙන ගියා අපි ඉදිරියට අපි බලාපොරොත්තු වෙන්නේ ගුණාත්මක රජයක් බිහි කරන්නට ඵලදායි රජයක් බිහි කරන්නට අපි ඒ හේතුව නිසා අපේ ජයග්‍රහණය අපි භුක්ති විඳින්නට ඕනේ ගෞරවණීය ලෙස අනිත් අයට කරදරයක් නොවන ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මෙන්ම ජයග්‍රහණ අත්පත් කර ගැනීමට සුවිශේෂී අරගලයක් සිදු කිරීමේ වගකීම තම කණ්ඩායමට පැවරි ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා ඉල්මහා විරුසමුරුවට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන ඉල්මහා විරුසමුරුම ගල්ලේදී අද පැවැතුනේ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු මියගිය සමාජිකයන් සේකිරීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන ඉල්මහා විරුසමුරුම මෙවර පැවැත්ුණේ 30 වන වරටයි මියගිය සමාජිකයන්ට පුෂ්පෝපහාර දැක්වීමද මෙහිදී සිදු කෙරුණා ප්‍රධාන දේශනය පැවැත්ුවේ ටෙල්වින් සිල්වා මහතායි සුනිල් හඳුන්නෙත්ති නලින්ද ජයතිස්ස බිමන් රත්නායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් රසක් මෙම අවස්ථාවට සහභාගී වුණා 1988 යුගයේදී එදා ඒ බටහිර බලවතුන්ට එරෙහිව ඒ කරලද අරගලයේ තවත් තීව්‍ර කිරීමේ අවධියකට අද අපි ඇවිල්ලා තිබෙනවා. එදාටත් වඩා වැඩියෙන් මෙම අරගලයේ බොරු විරෝධකරුවන් සලුපිලි පළඳව ගන්නන් අද එළියට ඇවිල්ලා තිබෙනවා. ඔවුන්ම රටේ ජාතික සම්පත් විකුණලා අහිතකර ගිවිසුම් අත්සන් කරලා අද ඔවුන්ම දේශ ප්‍රේමීත්වයේ සලුපිලි පළඳවන් තිබෙනවා. අපේ රටේ ස්වාධීනත්වයේ සිවිදුවා අත්පත් කර ගැනීම සඳහා අරගලය අපිට එදාටත් වඩා වැඩියෙන් ශක්තිමත් ඉදිරියට ගාමට පැවරී තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ගලුවා පහළවට පෙර පැවති පාලනේ අපේ රටේ මාධ්‍ය ආයතන බෝම්බ ගසමින් මාධ්‍ය වේදීන් ඝාතනය කරමින් මාධ්‍ය වේදීන් පැහැර ගනිමින් ජනතාවගේ සාධාරණ ඉල්ලීම් සඳහා කරන උද්ඝෝෂණ වෙඩි තබමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති විරුව දක්වා ගමන් කරන නිසා අපිට යලි ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් අත්පත් කර ගැනීම වෙනුවෙන් අපිට සුවිශේෂ අරගලයක් එදා හා සමාන ලෙසම අද පැවරී තිබෙනවා රටේ ජනාධිපතිවරයා ජනතාවත් එක නීතියක් යටතට පත්විය යුතු බව ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසනවා. සාමය සතුට හා ගෞරවය සහිතව ජීවත් විය හැකි රටක් ජනතාවට දයාද කිරීම තම අපේක්ෂාව බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා. අපි ඉදිරිපත් වෙලා සිටින්නේ මේ ලාවේදී දේශයට සේවය කිරීම සඳහා මේ රටේ තිබෙන්නේ එක පවුලක් ඒ පවුල තමයි ශ්‍රී ලංකීය කියන පවුල. එහි ජීවත් වන සෑම කෙනෙක් සිංහල වේවා ද්‍රවිඩ වේවා මුස්ලිම් වේවා බර්ග වේවා මේ සෑම කෙනෙක්ම මේ පවුල තුල ජීවත් වෙන අය වුණු. මේ අපි ආරම්භ කරපු ගමන මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන ප්‍රථම පියවර. මේ පියවර පැහැදිලිව ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල අපි ඉටු කරන්නක් අපි කිසිම තැනක සදාහන් කළා නැහැ නිකන් දෙනවා. අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ජනතාවට සාමය නිදහස දියුණුව සහ ශ්‍රී ලංකිකයන් හැටියට ආඩම්බරයෙන් ගෞරවයෙන් තමුන් තමුන් ගැන ආඩම්බර වෙන රට ගැන හිතන මේ රට ඉදිරියට ගෙන හැකි පරම්පරාවල් බිහි කරන රටක් ලබා දීම තමයි අපගේ බලාපොරොත්තුව.
නිහඬ සටනක් කරමින් රට වෙනස් කිරීම අනිවාර්ය අත්‍යවශ්‍යලා තියෙනවා මොකද මේ පවතින දේශපාලන ක්‍රමයේ හරහා අපිට පුළුවන්කමක් නැහැ මේ කරන විදියට විශාල වශයෙන් වියදම් කරමින් කටයුතු කරන්න ඒ නිසා ඊටාමත්ම ක්‍රමානුකූලව නිහඬව මේ විප්ලවය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තමයි අපි ප්‍රතිපත්තිවලත් අපි සකස් කරලා තියෙන්නේ ඒකම අපි ප්‍රතිපත්ති ප්‍රකාශ සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන ඊළඟ වැදගත්ම කාරණේ තමයි ණය පිළිබඳව ප්‍රශ්නේ අපි යම්කිසි ව්‍යාපෘතියක් කරනවා නම් යම්කිසි දෙයක් දෙන්න උත්සාහ කරනවා නම් ණය නොගෙන මේ වැඩේ කරන්නේ කොහොමද කියන වැඩපිළිවෙල පිළිබඳව අපි වැඩි දැඩි අවධානය යොමු කරා මොකද රට ණය යන්න පුළුවන් උපරිම මට්ටමට ගිහිලා තියෙන අද ට්‍රිලියන 13ක් දක්වා ගිහිලා තියෙන්නේ ඒ නිසා මේක තව අවුරුදු ගානකට ගෙවල ඉවර ගන්න බෑ ඉදිරියේදී විශාල ණය වාරික ප්‍රමාණයක් යනවා රටට ඔරොත්තු දෙන්න ඇති ප්‍රමාණයට ඒ නිසා අලුතෙන් ණය ගන්නව නම් තියෙන ණය ගෙවන්න මිසක් ණය ශ්‍රේකාව ඉහළ යන ආකාරයට ණය නොගෙන කොහොමද ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ අනවශ්‍ය දේශපාලන පොරොන්දු දීලා නිකම් බොරුවට රට තවත් අමාරුවේ දාලා ඉදිරි පරම්පරාවක් ණය කිරීමේ වැඩපිළිවෙලට අපි කොහොමදත් කතා කරලා නැහැ ඒ නිසා අපි ප්‍රතිපත්ති ප්‍රකාශ සකස් කරලා තියෙන්නේ මේ ණය අගුලේ උගුලේ රට කොහොමද ගලව ගන්නෙ ඒ ගලව ගන්න අතරතුරදී රට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරන්නේ සතුටෙන් ජීවත් වෙන ජනතාව කියන රටක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියන එක පදනම් කරගෙන තමයි අපේ ප්‍රතිපත්ති විශාල වශයෙන් සකස් වෙලා තියෙන්නේ නගනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලා මහතා සිය දෙවන මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දෙන ලෙස පසුගියදා රැස්වීමකදී ඉල්ලා සිටියා මෙම වීඩියෝ පටය සංස්කරණය කරමින් එක්තරා පෞද්ගලික නාලිකාවක් කරහා විකාශය කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙනවා දෙමළ භාෂාවෙන් නැති මෙම වීඩියෝ පටය තුල අන්තර්ගත වන්නේ පළමු මනාපය ඔටුවා ලකුණ වෙත ලබා දී දෙවන මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දෙන ලෙසයි නාම මාත්‍රෙන් தான் ஒட்டர சின்ன மட்டும் தான் சின்னத்துக்கு நேரே ஒண்டு போட சொல்லுவது நீங்கள் கோட்டபாய ராஜபக்சவுக்கு வாக்களிக்க விரும்பினால் அவருடைய முட்டுக்கு நேரே இரண்டாம் இலக்கத்தை போட வேண்டும் මෙතර මෙම වීඩියෝ පටය සැකසීම සම්බන්ධයෙන් මැතිවරණ කාර්යාලයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිඥ ශිරා ලක්තිලක මහතා ITN ප්‍රවෘත්ති අංශයේ සමගින් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් ගොනු කළ රීට් පෙස්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙස්සමක් ගොනු කෙරුණා. සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවඩ හා ගාමිණී වියන්ගොඩ යන අයයි පෙත්සම ගොනු කර තිබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය නිසි ආකාරයට ලබාගෙන නොමැති බව පවසමින් ගොනු කළ රීට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට පසුගිය ඔක්තෝබර් මාස 4 වනදා අභියාචනාධිකරණයේ ත්‍රිපුත් කළ විනිසුරු මඩුල්ල නියෝග කළා. එම තීන්දුව දෝෂ සහිත බවත් එය බලශුන්‍ය කර පෙත්සම් කරුවන් ඉල්ලා ඇති සහනය ලබා දෙන ලෙසත් මෙම අභියාචන පෙත්සමින් ඉල්ලා තිබෙනවා. යාපනය කොළඹ දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී කොමිස් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස්ගුණවර්ධන මහතා හෙළිදරව්වක් අද සිදු කළා. එම මාර්ගයේ කොන්ත්‍රාත්ව භාර අකෝන් සමාගමේ නියෝජිතයෙකු මේ සම්බන්ධයෙන් තමන්ට තොරතුරු ලබා දුන් බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම මහතා ප්‍රකාශ කළේ. මට තවත් තොරතුරක් ලැබුණා රුපියල් මිලියන 164ක් තංගල්ලබේ හෝටලේ මිලදී ගැනීමට M-Trad Holdings තියෙන සමාගම මේ මුදල් වලින් යොදවලා තිබ මුදල් LOLC එකෙන් ඒ සමාගමට ඇවිල්ලා ඒ සමාගමෙන් තමයි M-Trad Holdings එකට ගිහිල්ලා ඊට පස්සේ මේ හෝටලේ මිලදී ගත්තේ. ඒතොර නිමල් පෙරේරා මහත්තයා ආයි මේ මුදල් ටික ආයි ඒ සමාගමට බැර කළා තියෙනවා. බැර කරන් පස්සේ ඒ සමාගමේ අයිතිකාරය මහත්මයා උසාවියේ 127 එකක් කියන ඒ ක්‍රියාදාමයක් කරලා නමුත් ඒකේ අන්තර්ගත වෙලා තිබුණ දේ තමයි මේ මුදල් එතුමාගේ නෙමෙයි මේ මුදල් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා සහ ඒ ශැංග්‍රිලා ගනුදෙනුවේ ආපු මුදලක් වශයෙන් ප්‍රකාශයක් කරලා තිබුණා. මේ ප්‍රකාශය උඩ මහා බණ්ඩාගාරේ මේ මිලියන 165ම රාජසන්තක කරලා තියෙනවා. ඉතින් මං හිතන්නේ මේහෙට යහා කිසිම සාක්ෂියක් අවශ්‍ය නැහැ. මේ සාක්ෂියම ඇති මේව සනාථ කරගන්න. තමුන්නාන්සේලාට අද දිනේ තුල හරි ඕන වෙලාවක අද රෑ 12 වෙනකන් දිනන ඕන වෙලාවක මම ඉල්ලා සිටිනවා එන්න ඉස්සරහට බය නැතුව ඇවිල්ලා මේ ගැන කතා කරන්න. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවයේ සම්බන්ධයෙන්ද සජින් වාස් ගුණවර්ධන මහතා මෙම මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළා. මම ගොඩාක් ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයක් එක්කත් කොංග්‍රස් එකත් එක්කත් මේ ගොඩාක් කිට්ටුවෙන් වැඩ කරපු පුද්ගලයෙක් හැටියට දැන් මෙතන එක දෙයක් කියවෙන්නේ නැහැ මේ ප්‍රශ්නේදී. දැන් හැමෝම කියනවා එතුමාගේ නම අර ෆෙඩරල් රෙජිස්ටර් එකේ නැහැ කියලා තාම. ෆෙඩරල් රෙජිස්ටර් එකේ නම එන්නේ නැහැ කියන්නේ තාමත් එයාගේ පුරවැසි භාවය අවලංගු වෙලා නැහැ කියන එක තමයි. මොකද මේ ආයතන 22කට යන්න තියෙනවා. ඒතකොට මේ නම එන්නේ නැත්නම් ඒක
කියන්නේ ඒ ආයතන 22ම එකක් හරි දෙකක් හරි කීයක් හරි ඒ තාම ඒ ක්ලියරන්ස් එකක් ලබා දීලා නැහැ කියන එක තමයි ඒකෙන් සනාථ වෙන්නේ. එතකොට ඒ සනාථ වීමත් එක්ක එතුමා තාම ඇමරිකන් පුරවැසියෙක් බව තහවුරු වෙනවා. නීතිය කෙසේ වෙතත් හර්ද සාක්ෂි අනුව මේ රටේ ජනතාවට බොරු කරන්න බෑනේ. දැන් අලි සබ්‍රි මැතිතුමා කියනවා මේ රටේ ජනතාවට ඒක පෙන්වන්න ඕනේ නෑලු. එතකොට එහෙනම් කාටද මේ රටේ ඡන්දෙ දෙන්නේ කවුද? ජනතාව දැනගන්න ඕනේ මේක හරිද නැද්ද කියන. දැන් ඒ කොලය ප්‍රසිද්ධ කරලා නැහනේ තාම. දැන් ඒකේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් අර කන්නඩි දාගෙන දාලා තියෙන පින්තූරේ. දැන් අපි හැමෝම දන්නවා වීසා එකක් ගන්න ගියාම උනත් પાස්පෝර්ට් පින්තූරයක් ගන්න උනත් කන්නඩි දාන්න දෙන්නේ නැහැ. අනිත් එක කැන්සල් කියලා එක කැන්සල් කියලා තියෙනවා. නෑ. ඇයි ඒක දෙන්නේ නැත්තේ? දැන් අදවත් දෙන්න පුළුවන්නේ. ඉලෙක්ෂන්ස් කමිෂන් එකටවත් නෛතික බලයක් නෑ මේ පිළිබඳව කිසිම බලයක් මේ ක්‍රියාමාර්ගයක් ගන්න. ඡන්දෙ ඉල්ලන අපේක්ෂකතුමාට තමන්ගේ නිර්දෝෂීභාවයත් සත්‍යතාවයත් මේ රටේ ජනතාවට ප්‍රකාශ කරන්න. දැන් මේ කොලයක් පෙන්න පෙන්න කිව්වට ඒ ෆෙඩරල් ලිස්ට් එක කියන්නේ ඒ ගැසට් එක. ජූනි 30 වෙනකොට ආවා ලයිස්තුවක්. ඊට පස්සේ ආපු ලයිස්තුවේ ඔක්තෝබර් 30 වෙනකොට ආපු එකෙත් නම නෑ. ඊට පස්සේනේ මේක ආයි ඉස්මතු වුනේ. හැබැයි මේක ආයි අර ලයිස්තුවේ නම ආපු නැති නිසා තමයි මේ ගයිස් පතුනේ නිකන්වත් බැරි වෙලා හරි තින්නොත් මේ රටේ ජනාධිපති හැටියට දියුරුන් දෙන්නේ ඇමරිකන් පුරවැසියෙ. ඒතකොට මේ රටේ ජනතාව විශාල අවදානමක් ඉන්නේ. ජනතාවත් එක්ක ඉන්නවා මම ඉන්න පුද්ගලයෙක් හැටියට මම දන්නවා නොවෙම්බර් 16 වෙනිදා පැහැදිලිම සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි දිනන්නේ කියලා. ප්‍රේමදාස මහත්තයා දින්නත් නැති වුණත් ඇත්ත කියන දේ ඇත්ත කියන්න ඕනේ. ඒතකොට ඉදිරිපත් වෙන්න බෑ කියන එක තමන් හෘද සාක්ෂියට අනුව නීති අනුකූලව තමන් දැනගන්න ඕනේ. මම මට දිත්ත පුරවැසියාවක් තියෙනවා නම් මට මේකට දෙන්න බෑ කියන එක කරා. जनता विमुक्ति पेरमुने मध्यम कारक सभिक वसंत समरसिंह महतागे प्रधानत्वेन अनुराधपुर इम पेरमुने अनुराधपुर मेहुम कार्यालय पवति इम माध्य हमुवेदी समरसिंह महता मेसे अदहस पलकला දහනම්වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ නිශ්චිතව පැහැදිලිව තියෙනවා දීප්ත පුරවැසිභාවයක් දරන්නෙකුට හෝ විදේශීය පුරවැසියෙකුට අපේ රටේ දේශපාලනයට සම්බන්ධ වෙන්න බෑ කියලා. ඒ නිසා යම් හේකින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිනලා ගියොත් එහෙම කෙනෙකුට යන්න පුළුවන් ශ්‍රේෂ්ඨ අධිකරණයට ඔහු තවමත් ඇමරිකන් පුරවැසියෙක් කියලා. ඒ වෙලාවට ගෝඨාභය රාජපක්ෂ ඇමරිකන් පුරවැසියෙක්ද නැද්ද කියලා ඔප්පු කරන්න ඕන. ඒ වෙලාවට ඔහුට ඔප්පු කරන්න බැරිනොත් ඔහු ඇමරිකන් පුරවැසියෙක් නෙවෙයි කියලා. ඒ ඡන්ද පෙත්සම සලකා බලලා ඔහුගේ ජනාධිපති ධුරයේ තේරීම නුසුදුසුක් ලෙස තීරණය කරන්න පුළුවන්. ඡන්දේ ඉල්ලනකොට දැනගන්න ඕනේ තමන්ගේ දිත්තපුරවැසිභාවය අහෝසි කළ නැත්නම් ඒ US සිටිසන් දැනගන්න බෑ ශ්‍රී ලංකන් ප්‍රෙසිඩන්ට් වෙන්න බෑ කියලා. ඉතින් US සිටිසන් තමයි ශ්‍රී ලංකන් ප්‍රෙසිඩන්ට් කරන්න තව US සිටිසන් කෙනෙක් වැඩ කරන සංවිධායක හැටියට බැසිල් රාජපක්ෂ. ඒගොල්ලෝ දැනගන්න එපා. ඒ නිසා අපි පක්ෂයක් ලෙස ඉන්නේ අධිකරණවල නෙමින් ඡන්දෙදි පරද්දන්න ඕනේ කියන ස්ථාවරය තමයි අපි ඉන්නේ. පසුගිය කාලයේ වද හිංසාවට ලක්වුණු මාධ්‍යවේදීන් සිහිපත් කරමින් සහ ඔවුන්ට සිදු වූ හිංසාවන්ට එරෙහිව නිහඬ විරෝධතාවක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්ුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයයි මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ දිනු නිදහස සුරකිමු මරණය වැළඳගත් සහ වද හිංසාවට ලක්වුණු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරනු යන තේමාවෙන් එය පැවැත්වුණා. මරණයට හා වද හිංසාවට ලක්වූ මාධ්‍යවේදීන් සිහිපත් කිරීමට මාධ්‍ය සංගම් නියෝජිතයන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. මියගේ ලසන්ත වික්‍රමතුංගට ඒ ප්‍රකීත් ටෙක්නිකලි කොටට මර්ධන ලක්ුණු ඕදල ජයන්තට සනත් බාලසූරියට නිමල රාජන්ට සාධාරණ ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලා සිටින අවස්ථාවක්. මර්ධනකාරී පාලන තන්ත්‍රයකට එරෙහිව සටන් කරන මොහොතකදී නැවත එවැනි පාලනයක් අපිට එපා කියන නිදහස රැක ගන්න ඕනයි කියන මොහොතකදී අපි අලුතෙන් පත්වෙන ජනාධිපති අපේක්ෂකයාට සජිත් ප්‍රේමදාස මහත්තයාගෙන් උතිලා සිටින්නේ මේ නතර වෙච්ච පරීක්ෂණ යටපත් කරව පරීක්ෂණ ඉස්සරහට අරගෙන ඇවිල්ලා මරා දැමුණු මර්ධන ලක්ුණු මාධ්‍ය සගයන්ට සාධාරණ ඉෂ්ට කරන්න කියලා අපිට නිදහසේ ලියන්න පුළුවන් සමාජයක් නිර්මාණය කරන්න කියලා අපි මේ අවස්ථාවේදී මේරටේ පුරවැසියෙකුට ඉල්ලනවා පහුගිය අවුරුදු 5 ඇතුලේ මේරටේ ප්‍රජාතන්ත්‍රවාදී හා මාධ්‍ය න්‍යාය සම්බන්ධයෙන් අපට සාපේක්ෂව සෙල් සතුරු වෙහි තත්ත්වයක් අපි උදා කරගෙන තියෙනවා. නියගේ ජනමාධ්‍යයෙන් සියල්ලම දිහා බලනකොට මේ සියලු දරාම ඝාතනයෙන් ලක්ුණේ ප්‍රහාරයෙන් ලක්ුණේ අතුරුදහන් වීමට ලක්ුණේ රාජපක්ෂ පාල සමයේදී කියන එක අපි කිසිසේත් මතක් කරන්නේ නැහැ. මේරටේ සමස්ත ජනතාවගේ නිල්ලා සිටින්නේ මාධ්‍ය නිදහස ගරු කරන යෙන් සැකෙන් තොරව නිදහසේ අදහස් පළ කරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන රාජ්‍ය නායකයෙක් මේරට පත් කරගන්න මේ ලැබුණු අවස්ථාව මෙතර ප්‍රජාතන්ත්‍රවාදයේ සඳහා වූ මාධ්‍යවේදියෝ සංවිධානය රාජගිරිය ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා. මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු එහිදී අදහස් පළ කළේ මේ අයුරින්. රාජමාධ්‍ය එදා තිබුණු තත්ත්වය සහ අද තිබුණු තත්ත්වය ගැන කතා කරොත් අද රාජමාධ්‍යයට ඕනම වෙලාවක මේ රටේ ජනාධිපතිද අගමැතිද ඇමතිවරයන්ද විවේචනය කිරීමේ අයිතිය තිබෙනවා. ඒක මම පුද්ගලිකව අත්දකින්නවා මගේ වැඩසටහන්වලදී. කිසිම අවස්ථාවක රටේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කතා කරලා ඇයි මේ විවේචනයට ලක් කරේ කියන කාරණය අසල නැහැ. ඒක මතකදී 2014ට පෙර අපි කොහොමද රාජමාධ්‍ය හිටියේ සහ අද ඉන්නේ කොහොමද කියන කාරණය රාජමාධ්‍යයේ මාධ්‍යවේදීන්ට ඇත්තටම පහර දුන්නා නම් ඔවුන්ට කරදරයක් කරා නම් කරේ දින 52 දී ශ්‍රී ලංකා පොජන පෙරමුණට සම්බන්ධ සමාජිකයන් මේ මාධ්‍ය ආයතන
ආයතනවල අපි වෙනි ආයතන කරපු අඩන්තෙට මට මතකයි දින 52 දවසේ ඔක්තෝබර් 26 මායතුළු ස්වාධීන උපායනයේ සිටපු සුභාෂ් දයවර්ධන ප්‍රවෘත්ති හා කාලිනංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ධම්මික ඇටිකිඳ කාලිනංශයේ කළමනාකරු ඒ වගේම ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිකරත්න වැනි මහත්වරුන්ට මේ ආයතන පරිශ්‍රයට එන්නටවත් අවස්ථාව දුන්නා. ඒ වගේම රූපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ලේක් හවුස් මේ සියලු ආයතනවලට මේ කඩාකප්පල්කාරී පිරිස් පැමිණිලා බොහොම නරක විදිහට හැසිරුණා. මාධ්‍යවේදීන් වශයෙන් අපිට හිතෙනවා දැන් අහපාලන රජයේ මාධ්‍යවේදීන්ට ආණ්ඩුවෙන් කිසිම ආකාරයක ප්‍රහාරයක් හෝ අඩන්තෙට්ටමක් සිදු නොවුණු වකවානුවක දින 52ක් වෙනි කාලයක් තුල අපට පහර දුන් උදවිය ඒ ආයතනවලම සිටි ඒකී දේශපාලන පක්ෂයට සම්බන්ධයි. ඉතින් අපිට බයක් තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී නැති වෙච්චි මාධ්‍යකරණයක අපිට නියැලෙන්නට සිද්ධ වෙවිද කියලා මා විශේෂයෙන් ඔබගේ අවධානය යොමු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල මාධ්‍ය නිදහස ලබා දෙන අපේක්ෂකයා කවුද කියන කාරණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න කියලා 2015ට ඉස්සෙල්ලා තිබුණු තත්ත්වයක් අද තත්ත්වයක් තුල මාධ්‍ය වේදීන්ට නිදහසේ හැසිරෙන්න, නිදහසේ හිතන්න, නිදහසේ ලියන්න, නිදහසේ කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒක ප්‍රයෝජනට අරගෙන අපිට පේන සමහර මාධ්‍ය තමන්ගේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් තමන්ගේ සහෝදරයා මිනි මරලා හිරගත වෙලා ඉන්නකොට ඔවුන්ව එළියට ගන්න තමන්ගේ මාධ්‍ය ඉතාම ජඩ විදිහට පාවිච්චි කරන ආකාරය. සමහර අය මේ වෙළඳපොලේ තියෙන ආර්ථික මර්මස්ථාන මිලේට ගන්න මාධ්‍ය යොදා ගන්න ආකාරය. මේ නිසා අපි කල්පනා කරන්න ඕන එදා තිබිච්ච ඝාතන රැල්ල, එදා තිබිච්ච මර්ධන රැල්ල, එදා මාධ්‍යවේදීන්ට හිරිහැර කළා, මාධ්‍යවේදීන් මරලා, අතපය කඩලා ඒ කරපු රැල්ල ඒ සංස්කෘතිය නැති කරලා 2015 ජනවාරි 8 වෙනිදා ඒ විජයග්‍රහයි ජයග්‍රහණය ලැබුවෙන් පස්සේ අද මාධ්‍යවේදීන්ට නිදාසෙ වැඩ කරන්න කතා කරන ලියන්න අවස්ථාව ලැබිලා තියෙනවා. තමන්ගේ ප්‍රකාශන අයිති ඔවුන්ට ලැබිලා තියෙනවා. ඒක අද පාවිච්චි වෙන්නේ අනිසි විදිය. ඒ නිසා නියාමනයක් අවශ්‍යයි, සීමාවක් අවශ්‍යයි. මේ හැම දෙයකම සලස්මක් සහිතව ඉදිරි ජනාධිපතිවරණයේදී ඵලයටපත් වෙන ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ නායකයා ජයග්‍රහණය කරපු මොහොතේ සිට මේ හැම දෙයක්ම වෙනස් විය යුතුයි. සමීක්ෂණ වාර්තාවලට අනුව ජනාධිපතිවරණින් සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන බව හෙළිවි ඇතැයි සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම නියෝජිතයින් මේ බව කියා සිටියා. සජිත් ප්‍රේමදාස මහත්මයා මේ වෙනකොට දේශ විදේශ සම්මීක්ෂණ ආයතනවල වාර්තා අනුව ලක්ෂ 6.6 අතර වැඩි ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරන බවට තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. ඒක සන්තෝෂයට කාරණයක්. ඒ වගේම මේ රටේ නිදහස අගයන, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන මිනිසුන්ගේ ජයග්‍රහණයක් කියන කාරණය මූලිකවම කියන්න ඕනේ. නිදහස සාධාරණ මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය වටපිටාව මේ මොහොත වෙනකොට රට තුල තහවුරු වෙමින් තියෙනවා. හරි පැහැදිලි ඒක මැතිවරණ කොමිසමේ සැලකීතු මැදිහත් වීමක් තියෙනවා. අනවශ්‍ය දේවල් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. ඒවා පාලනය කරමින් තියෙනවා. ලොකු දෙයක් වාර්තා වුන්නේ නැහැ. හැබැයි වාර්තා වෙච්ච බරපතල සිද්ධි දෙකම වාර්තා කරේ බලේ නැති ඔහොට්ටුව පක්ෂයේ නියෝජිතයෝ. ඒ වගේම අපිට තියෙන තොරතුරක් තමයි, ඒ කියන්නේ අද රෑ 12න් මැතිවරණ ප්‍රචාර කටයුතු අවසන්. හැබැයි හෙට සහ අනිත් දවස් දෙකක් තියෙනවා. ඒ දවස් දෙකේදී අනුකම්පාව පෙරදරි කරගත්ත මනාපයක් ලබා ගැනීම සඳහා මේ විපක්ෂයේ කණ්ඩායම් සූදානම් වෙනවා. ඒ වගේ කාරණයක් කරන සැලසුම් කරලා ඉල්ලනවා. ඉතාලම කැත වැඩක් ඒක. අර පාදට සංස්කෘතිය තවත් එකාංගයක් ඒක. මැතිවරණ කොමසාරිස්වරයාටත් අද දිනේදී ඒ සම්බන්ධව පැමිණිලක් කරන්න බලාපොරොත්තු වෙන අපේ කණ්ඩායම්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එක අපේක්ෂකෙක් තමයි ගෝඨාභය රාජපක්ෂ. ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. එයාගේ පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නය සැක සංකාවට ලක් වෙච්ච කාරණයක් බවට පත්වීම. හරිම සරලයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තියෙන්නේ අර ටොරින්ටන් චතුරස්‍රේ වාඩි වෙලා ඉන්න සුමංගල හාමුදුරන් වහන්සේට ඉදිරිපත් කරන්න මෙන්න මේක තමයි ඇමරිකන් පුරවැසිකම ඉවත් කර ගැනීමට අදාළ ඇමරිකාව විසින් තහවුරු කරන ලද නිල ලියවිල්ල කියලා. ඒ වගේම අපි හොයලා බැලුවා ගෝඨාභය රාජපක්ෂගේ මැදමුලන ප්‍රදේශයට අදාළ චන්දහිමි නාමලේඛනයේ. ඒ නාමලේඛනයේ ඔහුගේ නම නැහැ. ඒ වගේම යාව ඒ මිරිහාන පැත්තේ වාසය කරන බවට තොරතුරු තිබුණා. ඒ නිසා ඒ අනුව හොයලා බැලුවාම මිරිහාන පැත්තෙත් එහෙම එයා ඉන්න නිවසට අදාළව චන්දහිමි නාමලේඛනයේ තුල ඔහුගේ නමක් නැහැ. ගෝඨාභයටත් ලංකාවේ චන්දි නැහැ කියන එක තමයි තොරතුරු වාර්තා වෙන්නේ. විස් පොලෝගත්ත විස් වලාගත්ත ජාති ද්‍රෝහීන් කරුණා අම්මල්ලා පිල්ලයල්ලා හිස්බුල්ලලා වරදරාජ පෙරුමාල්ලා තමයි අද ඒගොල්ල මැතිවරණ ව්‍යාපාරේ ඉන්නේ. අද ඒගොල්ල මැතිවරණ ව්‍යාපාරේ ඉන්නේ ශ්‍රී ලංකාවට ඉතාමත්ම භයානක ආයුධින් ජාත්‍යන්තර වශයෙන් අපකීර්තිය මත කරපු ඒ වගේ මංකොල්ලකාරයන් තමයි ඒ රාජපක්ෂ පවුල පිටිපස්ස ඉඳගෙන මැතිවරණ ව්‍යාපාරට සහයෝගය දෙන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකා පුරවැසි භාවය ඉවත් කර ගැනීම ඔප්පු කරන ලෙස ඉල්ලා පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල ස්වාමින් වහන්සේ ආරම්භ කළ උපවාසය 4 වන දිනටත් අද පැවැත්වෙනවා.
අපේ උත්තරීතර මාතෘ භූමිය ඇමරිකාවට පාවා දෙන ගෝඨාභය රාජපක්ෂගේ කුමන්ත්‍රණයෙන් රට බේරා ගැනීම යනුවෙන් සඳහන් බැනරයක් ප්‍රදර්ශනය කරමින් ආචාර්ය පූජ්‍ය ගුරුවත්තේ සුභංගල ස්වාමීන් වහන්සේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී උපවාසයක් ආරම්භ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා පුරවැසි භාවය ඉවත් කරගෙන ඇතනම් ඒ රටට හෙළිදරව් කරන ලෙසයි උන්වහන්සේ කියා සිටින්නේ. උපවාසය ආරම්භ කළ දිනේ සිට පූජ්‍ය ගුරුවත්තේ සුභංගල ස්වාමීන් වහන්සේට විවිධ ආකාරයේ බලපෑම් එල්ල වුණා. අද දිනෙත් එම ස්ථානෙට පැමිණි ස්වාමීන් වහන්සේ නමක උන්වහන්සේට බාධා එල්ල කළේ මේ අයුරින්. උපවාසයේ නියලී සිටින හේතුව තමයි උන්වහන්සේ ඇතුළු ලංකාවේ සියලුම දෙනා දැනගත යුතු වෙනවා. ඡන්දෙට කලින් කවුද මේ ඡන්දේ ඉල්ලන්නේ ඇමරිකානුවෙක්ද කියන කාරණය. 13 වෙනිදා රාත්‍රී 12ට කලින් සියලුම ප්‍රචාර කටයුතු අවසන් වෙන නිසා එයාට අවස්ථාවක් තියෙනවා එයා ඇමරිකානුවෙක්ද නැද්ද කියන එක හරියටම කියන්න. එයා කිසිම තැනක හරියට කියන්නේ නැහැ. ඇතම් මාධ්‍ය ආයතන මැතිවරණ මාධ්‍ය උපමාන උල්ලංඝනය කරමින් සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව මඩ ප්‍රචාර ගෙන යන බව නීතිඥ ශිරා ලක්තිලක මහතා පවසනවා. හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ හා පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරළ යන මහත් මහත්මීන්ද මෙහිදී අදහස් පළ කළා. මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් මේ මාධ්‍ය හැසිරීම පිළිබඳ උපමාන පැහැදිලිවම පදනම් වෙලා තියෙන්නේ අර ජනාධිපති වර්ණ පනතේ 78 වෙනි වගන්තිය පදනම් කරගෙන ඒ කියන්නේ අයුතු බලපෑම ඉතු නොකිරීම සඳහා තමයි මේ මාධ්‍ය හැසිරෙන්න කියලා කියන්නේ. අද පළ කරපු මේ වார்த்தාව පිළිබඳව සිංහලයා පෙරදිවිය හැක්කේ සජිත් ඡන්දය දුන්නොත් විතරයි. මෙය සුමන්දිරන් මහත්මයා විසින් කිව්වයි කියලා මේ පත්‍රයේ දාලා තියෙනවා. බරපතල මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කිරීම. මේ නිවුස් එකට මූලාශ්‍රයක් නැහැ. වාර්තාකරුවෙක් නැහැ. අපේ රටේ පිළිගත් ජනාධිපතිවරණයට අදාළ නීති රීති උල්ලංඝනය කිරීම. දැන් මෙවැනි තත්ත්වයක් හමුවේ තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාට සිදු වෙලා තියෙන්නේ තමන්ගේ මැතිවරණයේ ඉදිරියට ගෙනියන්නේ. අනිත් පැත්තෙන් කියනවා නම් මඩින් නැතුව ගොඩින් එන්න කියලා අපිට කියන්න තියෙන්නේ මේව මඩ නෙවෙයිද? ඒ වේදිකාවේ ප්‍රධාන කතිකෙක් බවට පත් වෙලා ඉන්න විමල් වීරවංශ මැතිතුමා, උදේ ගම්මන්පිල්ල මැතිතුමා වගේ අය කියනවා රට බේරා ගැනීමට තිබෙන අන්තිම අවස්ථාව මෙයයි. දැන් අපි නම් දකින්නේ මේ මැතිවරණය මේ රටේ දේශපාලනයේ තවත් වැදගත් ජාතික මැතිවරණයක් පමණයි. ඉතින් මේක මේ අන්තිම අවස්ථාව කියන එක තුලින් කිසියම් විදියකට අපේ සමාජය තුලට පණිවිඩයක් ලබා දෙන්න හදනවා මේ රටට තියෙන අන්තිම අවස්ථාව කියලා. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයටත් මේ රට සම්බන්ධයෙන් තීරණ ගන්න වැදගත් අවස්ථා ගණනාවක් ලැබුණා. 2009 මැයි 19 වෙනිදා යුද්ධය නිමා වීමෙන් පසු මේ රටට අවස්ථාවක් ලැබුණා. මේ රටේ ජාතික එක්සත්භාවය ගොඩනගා ගන්න, මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් කිසියම් ආකාරයක ව්‍යුහාත්මක වෙනසක් අපේ රටේ ඇති කරලා ඉදිරියට යන්න තිබුණ අවස්ථාවක්. දැන් මේ අවස්ථාවත් මහින්ද රාජපක්ෂ මහත්මයා අතින් ඒ වෙලාවේ ඉටුන්නේ. ඒ අවස්ථාවත් ගිලිහිලා. ඒක අපි කියන්නේ මේ අන්තිම අවස්ථාව කියලා කොතනකවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කාන්තාවන්ව ගෘහස්ත වශයෙන් ශක්තිමත් කරනවා. මම අහන්න කැමති එතුමාගේ අයියාගේ කාලයේදී කාන්තාවන්ට සභාපතිවරු කී දිනෙකින් අතවරයට ලක් වුණාද? මොමතේ කිසි කෙනෙකුට කිසිම රැකවරණයක් ලැබුණේ නැහැ. මේ මැතිවරණ යුගයේ තුල ළඟම සිදුවීම ගත්තොත් එහෙම මැතිවරණයට පැමිණි මන්දමානසික කාන්තාව කෑගල්ල පෙත්තේ තමන් එක එකට ගිය කාන්තාව අතවරයට ලක්. ඒතර ගෘහස්තව සිටින කාන්තාවකට රැකවරණයක් තිබේද ඔවුන්ගේ කඳුරේ ඔවුන්ගේ ප්‍රතිපත්ති තුල? එතෙම අපේ අපේක්ෂකය ගෘහස්ත කාන්තාවගේ සිට ඉගෙනගත් රැකී රක්ෂා කරන දේශපාලනය කරන හැම ශේෂ්ත්‍රේම කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් එතුම ප්‍රශ්නාප්තියක් අස්සම් කරලා තිනවා මේ. ඒකෙදි අපි විශේෂයෙන්ම මේ මෑත වකවානුවේදී හැම කෙනෙක්ම මේ ඒ පැත්තේ කඳවුරෙන් අපිට බන්දු සමරසිංහ වගේ විහිළු මිනිස්සෙක් ලව්වා විහිළු කෙරෙව්වා. දැන් එංගලන්තයේ ගත්තොත් එහෙම සනීපාරක්ෂකතුවා නොමිලේ ලබා දෙන්නේ. ඉන්දියාව, ජර්මනිය වගේ රටවල් වල සනීපාරක්ෂකතුවා වලට බදු ගහන්නේ නැහැ. හැබැයි මේ සනීපාරක්ෂකතුවා කියන එකත් විය යුතු දෙයක්. කාන්තාවන්ගේ පැත්තේ මේක ඉතාම සංවේදී ප්‍රශ්නයක්. ඉතාම සංවේදී මේක අපේ කොළඹ බස්නාහිර පළාතේ ඉන්න කාන්තාවන්ට ඔයයි hina වෙනායට නැතුව ඇති. හැබැයි මේ ප්‍රශ්නේ තියෙන කාන්තාව ගොඩක් ඉන්න මොකද අපි ගම් වල වැඩ කරලා තින්නින්ද අපි ඒක දන්නවා. රට බෙදෙන විජාතික බලවේගවලට යටත් නොවන නායකයෙකු රටට අත්‍යවශ්‍ය බව මහා සංඝරත්නය පවසනවා. මෙවර ජනාධිපතිවරණයේදී රටේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කරන නායකයෙකු වෙනුවෙන් සහාය පළ කිරීම ජනතාවගේ යුතුකම බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහා සංඝරත්නය පෙන්වා දුන්නේ.
නමුත් අද මූණ දෙන්නේ අර අවුරුදු 2300ක තරම කාලය තුල මූණ දුන්නට වඩා භයානක තත්වයක මේ රටේ සංස්කෘතිය ජනතාව අතර සමගිය බුදුදහමට මේ රටේ තියෙන ස්ථාවර තත්ත්වය වෙනස් කිරීම සඳහා මේ රට ඇතුලේ වගේම ජාත්‍යන්තර වශයෙන් බලපාන බලවේග සමූහයක් අද ඉදිරිපත් වෙලා ක්‍රියා කරනවා. ඉතින් ඒ නිසා ද්‍රවිඩ සන්ධානය විශේෂයෙන් සුමන්දිරන් මහත්මයාගේ අවවාද අනුශාසනා අනුව සකස් වෙලා මේ ඉදිරිපත් කරන ඉල්ලීම් 13 ක්‍රියාත්මක වුණොත් 13ව නැතත් එයින් කීපයක් හරි ක්‍රියාත්මක වුණත් ලංකාව කොටස් තුනකට කැඩෙනවා. අන්න ඒ නිසා අපි ද්‍රවිඩ සන්ධානය ඉදිරිපත් කරන කරුණු 13ක ඉල්ලීම් ගැන ඉතාමත්ම ප්‍රේසම් වෙන්න ඕනේ. ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය ඉල්ලීම් දෙන රජයක් අපි ඉස්සරහට බිහි කරගන්නවද? එහෙම නැත්නම් මේ ගෝඨාභය මහත්මයා වගේ ඒ ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කරලා මේ රටේ සිංහල මුස්ලිම් බෞද්ධ කතෝලික ආදී සියලු ජනතාවට සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් ශක්තිමත් රටක් බිහි කරගන්නවද කියන මේ ප්‍රශ්නය අපි දිහා බලලා අපි ගෝඨාභය මහත්මයාගේ ඍජු නිර්භීත පිළිතුර ගරු කරමින් මේ ඉදිරියට යන ඡන්දයේදී ක්‍රියා කරන්න ඕනයි කියන එක මේ වෙලාවේදී මතක් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් ආරක්ෂා වීමට නම් පොහොට්ටුව පරාජය විය යුතු යන මතයේ තමා තවදුරටත් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ අනුරාධපුර පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. අපි ඇවිල්ලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න නෙවෙයි අපි ඇවිල්ලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ඒකරාශී කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ ගමනක් ඉදිරියට යන්න කියන එක මම කියන්න ඕනේ. අඩු ගානේ ඒගොල්ලන්ගත් ඒගොල්ලන්ගේ ගාය රකින්න බැරිවිලා දැන් ඉන්නේ. දැන් රත්නහාමුදුරුව ගියයි කියලා දැන් සමාජ මාධ්‍ය ජාලය හැමතැනම එනවා. දැන් කියලා තියෙනවා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ගායවත් රකින්න බැරුව කොහොමද අපි ආයේ රකින්නේ? අපේ ආයේ රකින්න විදියට වේදිකාවේ අපි දැක්කනේ. කොහොමද අපි උන්ට කියපු හූව? දැන් ඔය විදියට හූව කාගෙන ඕක ඇතුළේ ඉන්න පුළුවන්ද? බෑනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැකෙන්නේ ගෝඨාභය මහත්තයා ආවෝ. ඒක මම කියන්න ඕනේ පැහැදිලිව. ඒක නිසා අපේ යුතුයකමක් තියෙනවා මේ ගමන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න නම් අපිට ඉදිරි ගමනක් යන්න ඕනේ නම් අපි පොහොට්ටුව පරාජය කළ යුතුයි කියන මතයේ මම ඉන්නේ. පෞද්ගලික මාධ්‍ය ආයතනයක් විකාශය කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පුරවැසි බලය සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට පැමිණි ලක් අද ඉදිරිපත් කළා. එම ප්‍රවෘත්තියෙන් වක්‍ර ආකාරයෙන් මැතිවරණ නීති උල්ලංඝනය වන බවයි පුරවැසි බලය සංවිධානය පවසන්නේ. ඊයේ පෝය දවසේ කැලණි ගඟෙන් නාගලෝකෙන් ධාතු කරඬුවක් වතු වුණා කියලා කියනවා. ඒකේ කපු මහත්තයා කියනකොට එතන පන්සලේ නායක හාමුදුරුව ප්‍රකාශ කරනවා මේක අලුත් නායකයෙක් බිහි කරන්න පහළ වෙච්ච කරඬුවක් කියලා ඉවරලා. එතකොට මැදරෑ 12ට මැතිවරණ ප්‍රචාරණ කටයුතු නතර කර යුතුයි. නමුත් මේ කරඬුව මුවාවෙන් දිගටම හෙට අනිද්දායි මැතිවරණ ප්‍රචාරයක යෙදෙනවා කියන එක තමයි අපි මේ පැමිණිල්ලෙන් බාර දෙන්නේ. කවුරු කොයි නායකයෙක් පහළ වුණත් මේක අනියම් ආකාරණයකින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් කියලා තමයි අපි මේ ප්‍රකාශ කරන්නේ. ආමුදුරෝ යම් කිසි දේශපාලන පක්ෂයකට පක්ෂව මැතිවරණ ක්‍රියාදාමයක යෙදෙනවා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් නිසි ලිපි ලේඛන ඉදිරිපත් කර ඇද්දයි තමන් ඇතුළු කණ්ඩායමක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විමසා සිටි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සොරකීමේ සංවිධානයේ සභාපති සංජය සිරිවර්ධන මහතා පවසනවා. අත්තනගල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව කියා සිටියා. පසුගිය දවස්වල විශාල ලෙස කතා බහට ලක් වුණු කාරණයක් තමයි අපේ එක අපේක්ෂකෙක් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ද කියන එක. අපි ඊයේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මැතිතුමා කොමිෂන් සභාවේ සභාපතිතුමා කිලින්ම මුණ ගැහිලා අපේ නීතිඥ මණ්ඩලයක් සමග ගිහිල්ලා මුණ ගැහිලා අපි විවෘතව එතුමාට ලිඛිතව ඉල්ලීමක් කරා අපි මෙවැනි ලේඛන ඔබතුමා වෙත ඉදිරිපත් කර තිබේද? දිත්ව පුරවැසිභාවය අහෝසි කර ගැනීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කර තිබේ නම් ඒවා නිසියාකාරව පරීක්ෂා කර ඒ සඳහා මේවා සත්‍යද කියන කාරණය තහවුරු කරගෙන තිබේද? එසේ තිබේ නම් අපිට මේ සඳහා ඔබතුමා ළඟ ඇති ඒ සහතිකවල පිටපත් අපිට ලබා දෙන්න කියලා තමයි එතුමාගෙන් අපි ඉල්ලීම් කරේ. එතුමා මේ වෙලාවේ පැහැදිලිව ප්‍රකාශ කරේ කිසිම ලියවිල්ලක් එතුමාට මේ වෙනකන් ලබා දීලා නැහැ. එතුමා ඒ පිළිබඳව දන්නේත් නැහැ. නමුත් අපි මාධ්‍යවලදී දැක්ක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි සමහර නීතිඥ මහත්වරු අපේ සාමාන්‍ය ජනතාව නොමග යවන ප්‍රකාශ ඉදිරිපත් කරා. බැරි වෙලාවත් ඔහු දිත්ව පුරවැසියෙක්
කැටියට මේ ලංකාවේ පුරවැසියෙක් නොවන කෙනෙක් මේ රටේ ජනාධිපති ධුරය ලබා ගත්තොත් අපිට අභියෝග කරන්න බැරි වෙනවා අපේ රටේ අනාගතය අපේ රටේ සුරක්ෂිතභාවය අපිට අයිති මේ රටේ තියෙන සම්පත් ටික වෙනත් රටකට බාර දුන්නත් අපිට නිහඬව බලාගෙන ඉන්න තත්වයක් ඒ තුල නිර්මාණය වෙනවා මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රහණය හිමි කරගන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව ජ්‍යොතිෂ්‍යවේදීන් පිරිසක් අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා ගෝඨාභය රාජපක්ෂ මහතාට පවතින අයහපත් තත්ත්වයක් පිළිබඳවද ඔවුන් මෙහිදී කරුණු පැහැදිලි කළා ජනාධිපතිවරණය කියන්නේ තරඟයක් කීප දෙනෙක් අතර තරඟයක් සහ ප්‍රධාන තරඟකාරයෝ දෙන්නෙක් ඒ දෙන්නගෙන් කවුද දිනන්නේ කියන එක සොයාගන්න ජ්‍යොතිෂයේ ක්‍රමවේද දීලා තියෙනවා ප්‍රශ්න කේන්දර තත්කාල කේන්දර ඒ වගේ දේවල් වලින් හොයන්න පුළුවන්කම තියෙනවා අපේක්ෂක දෙන්න ගත්තාම ඒකෙදි මට පැහැදිලිවම කියන්න පුළුවන්කම තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව සහ ගෝඨාභය මහතාට ජයග්‍රහණය කරන්න ලොකු අපහසුාවක් තියෙන බව සජිත් ප්‍රේමදාස මහතාගේ කේන්දරයේ අෂ්ටක වර්ග වලින් සහ තවත් ආකාර වලින් බැලුවාම කියන්න පුළුවන් බොහොම ප්‍රබල කේන්දරයක් සාමාන්‍යයෙන් ජාතික නායකයෙක් රටක නායකයෙක් වෙන බොහෝ සුදුසු පුද්ගලෙක් බව එකින් පේනවා මිතුන් ලග්නේ උපන් සජිත් ප්‍රේමදාස මහතා මෙතුමාගේ රාජ්‍යෝග නැහැ කියන හැම එකකටම මම අභියෝග කරා රාජ්‍යෝගේ පවතින නැත්නම් කියන විශ්වාසී උපචාර කියන රාජ්‍යෝග බලය තියෙනවා මේ කේන්දරේ ඒ වගේ ලක්ෂ්මී යෝගය තියෙනවා නමවෙන්න අධිපතියා කේන්ද්‍රගත වීම තුලින් ඒ වගේම බුද්ධ දැකීම තුලින් ලක්ෂ්මී යෝගය උදා වෙනවා එතුමා දැනට ගෙවන්නේ කුඹ ලග්නේ ලංකා කේන්ද්‍රයේ සෙනසුරු මහ දසාවේ යෝගකාරක අතුරු දසාවේ රාජ්‍ය නායකයෙක් බිහි වෙන්නේ ඒ දසාව ගේන එක්කෙනෙක් ඒ නිසා මෙතුමා සෙනසුරුගේ සිකුරු අතුරු දසාව ගෙවන්නේ මෙතුමා අනිවාර්යයෙන්ම රාජ්‍ය බලය එනවා ලංකාවේ සෙනසුරු සතුරු කෙනෙක් කවදාවත් විධායක ජනාධිපති වෙලා නැහැ. ඒක අතීතයේ විධායක ජනාධිපතිවරු 6 දෙනාගේ කේන්දර පරීක්ෂා කරනකොට ඔබට හොඳටම බලා ගන්න පුළුවන්. මෙවර උපත්ති කේන්දරේ විශ්වික ලග්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෙනසුරු 10 වැන්නේ සතුරුව තැන්පත් වෙනවා. මිතුන ලග්නේ හිමි සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සෙනසුරු ග්‍රහය මිතුරුව 10 වෙනි රාශියේ සිටිනවා. එතකොට සෙනසුරු සතුරු කෙනෙක් කොහොමත් මේ මැතිවරණ ජයග්‍රහණය කරන්න බැහැ. මොකද උපත්තියේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෙනසුරු 10 හිටපු සෙනසුරු මෙවර මැතිවරණේ පවත්වන වෙලාවේ දෙවැන්නේ ඒ රාශියක වෙලා ඉන්න. එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවුරුදු 7හමාරක සෙනසුරු ඒ රාශියකේ අන්තිම මාස දෙක තමා ගෝඨාභය මෙතුමා ගෙවන්නේ අනික මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරනවා කියනා වූ සියලුම දෙනා පිළිගන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපත්ති කේන්දරේ රාජ්‍යෝගයක් නැහැ කියලා. අනික තමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනනවා කියන අනිත් අය කියනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ලග්නේ විශ්වික සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ලග්නේ උෂභ කියලා. මම මේ වෙලාවේ කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ලග්නේ උෂභ නෙමේ ස්ථීරවම සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ලග්නේ මිතුන. එතකොට මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරනවා කියන ඉන්දික තොටවත්ත මහත්තයා පවා පිළිගන්නවා මිතුන ලග්නේ නම් අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තයා ජයග්‍රහණය කරනවා කියලා. ඒත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk